සංගීත සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා. අතල මේ වෙනකොට ඉන්නේ ගොඩක් කේන්තියෙන්. ඒකට හේතුව වෙන මොකොත් නෙවෙයි තුෂාට කරපු අසාධාරණය නිසා. වත්තක ජීවත් වුණාට අතුල කැමති නැහැ. අතුලට බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ නංගිට අපහස විඳින්න වෙනවට. ඉතින් දැන් අතුල කරන දේ ගැන හැමෝම අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම අතුල කිව්වා දැන් මට තමයි ගිහින් කෑ ගහන්න වෙන්නේ කියලා. දැන් අපි දන්නවා අතුල මේ කල්නට නයන්ට අර මැනේජර්ට හැමෝටම කුමක් හෝ අරියාදුවක් දානවම තමයි. ඉතින් දැන් තුෂාරි එක කතා කරාට පස්සේ අතුලට ඉවසා දරා ගන්න බැරි වෙයි. හැබැයි ඔයාට මතක ඇති ඒ තමයි කල්න එවන මැසේජ් වගේම ඇවිදින් යන තැන්වල සාක්ෂි තියාගන්න කියලා අතුල කියනවා තුෂාරිට. ඒ කියන්නේ දැන් අතුලට නව පියවරක් ගන්න කාලය හරි. ඒ කියන්නේ තුෂාට රැවටීමක් අසාධාරණයක් වෙලා තියෙන්නේ. සල්ලි තියෙනවා කියලා වර්ධියට හිතාගත්තෙත් කල්නම තමයි. ඉතින් දැන් අපි දන්නවා තුෂාරි තරහ ගිහින් ඉන්න නිසා කල්න තමන්ට කරපු අසාධාරණය ගැන සාක්ෂි සමග පැමිණිල්ලක් ගොනු කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් කල්නට ඉදිරියේදී ලේසි වෙන්නේ නැති වෙයි. මේ වෙනකොට නම් කල්න හිතන්නේ එකම එක දෙයයි. ඒ තමයි මහීලට අපහාස කරන විදිය වදයක් වෙන විදිය ගැන විතරයි. හැබැයි ඉස්සරහට කල්නට සිද්ධ වෙයි තමන් ගැනත් හිතන්න. අතුලට වැඩි අවස්ථාවක් තියෙනවා. නීතිමය පියවර ගත්තට පස්සේ කල්න නිසකයි වැරදිකාරයෙක් වෙනවා. එතකොට මේ අයට පුළුවන් කල්නගේ වන්දියක් ඉල්ලන්න හෝ එහෙම නැත්නම් කල්නට තුෂාරිව බඳින්න කියන්න. නැත්නම් සැරින් සැරේට තුෂාරට කල්න තර්ජනය කරපු දේවල් කිව්වොත් නම් කල්නට හිරේ යන්න පවා වෙනවා. ඉතින් අසේල මුදලාලි සල්ලි ගැන අමතක් කරලා අතුල්ලාට ඉල්ලන ගාණක් දීලා ඊට පස්සේ තුෂාරිගෙන් කල්නව බේර ගන්න උත්සාහ කරයි. මොකද කල්න කියන්නේ අසේලගේ එකම පුතා වෙන හින්දා. ඉතින් අසේලට කොහොමත් විසි කරන්න සල්ලි තියෙන එකේ අසේලට ඒ වගේ දෙයක් කරන්න බැරි කමක් නැහැ. මොන වුණත් කල්නට සිද්ධ වෙයි ඉදිරියේදී අතුල කියන විදියට වැඩ කරන්න. කොයිතරම් මහීව හිර කරන්න දැඟලුවත් කල්න නම් දවසක්වත් හිරේ ඉන්න බයයි. ඕක තමයි ඉතින් ඇත්තම කතාව බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ ප්‍රශ්නය ආවට පස්සේ වෙනදාටත් වඩා උපදෙස් සසේනගෙන් පවා ගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් කල්න හැමදාම මෝඩ තීරණ ගන්න නිසා කල්නට වරදිනවා. ඉතින් මේ පාරත් අනිවාර්යයෙන්ම කල්නට වරදිනවා. හැබැයි ඉතින් කල්න මහීලට කරන අපරාධවල හැටියට මෙහෙම හරි දේවල් වෙන එක ගොඩක් වටිනවා කියන එකයි අපේ අදහස නම් වෙන්නේ. ඉතින් අතුල කල්නට විරුද්ධව පොලිසිය යනවට කැමති ඔයා වීඩියෝකට ලයික් කරන්න. ඒ වගේම අතුල ගැන දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.